රටපුරා ඇතිවී තිබෙන නව කොරෝනා තත්ත්වය යටතේ රටේ ප්‍රසිද්ධ ඇඟලුම් කම්හලක් වන බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ලවෙමින් පවතිනවා. මේ අතර පහුගිය සැප්තැම්බර් 22 දින ඉන්දියාවේ විශාකපට්ටනම් සිට මත්තල ගුවන්තොටුපළ දක්වා පැමිණි UL1159 දරන ගුවන් යානය හරහා මගීන් 60 දෙනෙකු බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය සඳහා පැමිණ තිබෙන බවයි අදාළ ගුවන් ගමන් වාර්තාවනුව පැහැදිලි වන්නේ. කෙසේ වෙතත් මේ අය රජයේ රෙගුලාසි වලට යටත්ව නිරෝධායනය වුණාද කියන එක විශාල ගැටලුවක්. මනුෂ්‍ය නායක කර අද පාර්ලිමේන්තුවේදී මේ කාරණය ප්‍රශ්නයක් විදියටත් යොමු කරනවා. දැන් මෙතුමා කතා කරපු කාරණාවත් අපි දන්නවා මේ රටේ කොරෝනා හරි මයික් එක දෙන්න මේ මතිහා දීලා තියෙනවා. දැන් මෙතුමා කතා කරපු කාරණාවත් අපි දන්නවා මේ රටේ කොරෝනා විසඳලා තිබුණේ ඇත්ත. විසඳලා කියන වාතේ හිටියා. අපි ඒකට ස්තුති කරමු කොපලවෙනියෙම. එහෙමනම් නිරෝධායනයකින් තොරව ඉන්දියානු ජාතකයින් ගුවන්තොටුපළ හරහා ගත්තේ කාගේ ආරක්ෂක බලපෑමක් මතද? ඒ හර්ෂා වේවික්‍රම හරි කවුරු හරි කියන කෙනෙක් මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තේ ප්‍රධාන විද ආරක්ෂක නිලධාරියා. ඔහු තමයි මැදිහත් වෙලා අරගත්තේ කියන ආරංචි තියෙනවා. ඉතින් මේක ගැන මුලින්ම හොයලා කොතනින්ද මේක පටන් ගත්තේ කියන එක. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අද ප්‍රකාශ කළේ සැප්තැම්බර් අවසන් සතියේ සිට මෙම ආයතනයේ සේවකයින්ට කොරෝනා ලක්ෂණ තිබී ඇති බව. වියත් මග සංවිධානයේ ප්‍රධානියෙකු වන අශ්රෝෆ් ඔමාර් බ්‍රැන්ඩික්ස් ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරන අතර දින 52 ආණ්ඩුවේ ලංකා බැංකුවේ සභාපතිවරයා විදියට කටයුතු කළ හර්ෂ අබේවික්‍රම එහි ආරක්ෂක ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබනවා. අද දවසේ මේ ප්‍රවෘත්ති විකාශයට අනුග්‍රහය දක්වන්නේ ග්‍රෝයිං බියොන්් වෙබ් අඩවිය. දිනපතා යාවත්කාලීන වෙන අලුත් පාඩම් මාලා රැසකින් දැන් සමන්විතයි. ඒ අතරම ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන් පාඩම් කීපයකුත් ඇතුළත් වෙනවා. අදම ලියාපදිංචි වෙන්න ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා.